ආ යුබෝවන්! ඔබට සුබදවසක් වේවා දෙදස් විසිකේ ජුලිමස හත්වනදා රාජයෝගයක් උදාකරමින් ඥානකාරක බුදග්‍රහයා මිතුන රාශියයට පෙවිසි මක්සිදුවේ. මේ පිළිබඳවතමයි අදපි මේ වඩියෝවෙන් කතා කරන්න බලා පොරොත්තු වෙන්නේ. මෝලින්ම මතක් කරන්න කැමති ඔබ දැනටමත් අපගේ YouTube නාලිකාව සබස්කරයිබ් කල්ලනත් නම් දැන්ම සබස්ක්‍රයිබ් කර සීනුවබොත්තම ක්‍රියාත්මක කරන්න. ජෝතිශ්‍ය විශේටානුව බුදයනු ය පත්ග්‍රහයකි. ඔහුගේ දශාකාලය වසර දාහතකි. එහි විශේෂත්වය වසර දාහතක් පුරාවටම එකසේ යහපත උදා කිරීමයි. එලෙසම බුදයනු යම්කුගේ කේන්දරේ බුදු සමග සිටින ග්‍රහයාගේ හෝ සිතිින රාශයේ ගුණ අගුණ බුද් ආරෝපණය කරගනු ලබන ග්‍රායකි. මාසයකට ආසඩ කාලයක් එක්රශයක රැඳී සිටින බුදග්‍රහයා මේවනවිට සිකරුට අයත් වෘෂභරාශය රැඳී ඉසිටිනවා. ඒට විරාමයක් තබමින් ලබන ජුලිමස හත්වෙනිදා උදේ එොළහයි ධාත්තුනට බුදටම අයත් මිතුන රාශ්ියයට පැමිණයි. එය බුදගේ එක් නිවහනැකි. මිතුන රාශය බුදට විශේෂ වූ රාශියකි. දෙදස් විසිය එකේ ජුනි හත්වනිදා මෙසේ පැමිණන්න බුදග්‍රහයා එළඹෙන ජුලි විසි පස්ස වනදාදක්වා මිතුන රාශීර දීසිටි. මෙසේ පැමිණෙන බුද ලංකා කේන්ද්‍රරයට අනුව පිවිස න්නේ පස් වැන්නටයි. ඒ තුළින් මෙතෙක් පැවැති අධ්‍යාපන කටයුතු බාදකවලට යම් සහනයක් ලැබෙන කාලයකි. බුදගේ කාරකත්වය අයිති ඇති තිීක්ෂණනුවනින් කරන කටයුතු සාර්ථකත්වයට පැමිණේ. එලෙසම මෙම කාලය තුළ මිතුන කණ්ඥා මීන ධනුයන ලග්න තුලින් උපදින දරුවන්ට බදராணම් පංචමහා පුරුෂයෝගවලින් උපදින්නට වාසනාව ලැබේ. මෙය ඉතාමත් වාසනාවන්ත යෝගයකි. එම දරුවන් මතු දවසක අධ්‍යාපනය ඥානය බුද්ධියමහේවා කරන කටයතුවල් උසස් කාලයකට පැමිණෙනු ඇත. එලෙසම කටක ෘරச்சிික ලගහිමි ඔබට අපල උපද්‍රව සිදුකරනු ඇත. මේෂලග්නය. බුදග්‍රහයා ඔබගේ ලග්නින් තුන්වැන්නට පිවිසනවා. මනා සිහියෙන් යුතුව ඔබ කටයුතු කරයි. දේපල කටයුතුවලදි ඉතාමත් සැලකිලිමත්වන්න. විවාහ කටයුත්තු බාධක මැද ඉටු කරන්නට සිදුවනවා. පෙම්වතුන් බුද්ධියෙන් යුතුව කටයුතු කරන්න. බලාපොරොත්තු වික්‍රමක්‍රියා වන් සපල වෙනවා. රැකියාව තාක්ෂණය නවීන විද්‍යා කටයුතු අංශ්‍ර රැකියාවන්ට අසාර්ථක කාලයා. කාලා කටයුතුවලට ද දුර්වල කාලයකි මේෂ ලග්නෝබගේ අධ්‍යාපනය පැවති කාලයට සාපේක්ෂව සාර්ථක කාලයකි මේෂ ලග්නෝඔබගේ සෞඛ්‍ය ලේධාතුව සම්බන්ධරෝග හර්දරෝග අවදානම් කාලයකි මේෂ ලග්න ඔබට පිළියම් ලෙස අන්ද අයට ආහාර ලබා දෙන්න කපුටන්ටද ආහාර ලබාදීමෙන් ඔබගේ දුර්වලතා මගහැර ගත හැකි ජයාන්කෙවාන්ඩේ අංක තුන සහ අංක එක ජයවාරණය කොළ පැහැය සුභදවසව න්නේ බදාදා. වෘෂ බලගනයෝ බුදග්‍රහයා ඔබගේ ලග්නයෙන් දෙවැන්නට පිවිසේ සහෝදර ප්‍රශ්න සහෝදරියන්ට ඔපලවඋපද්‍රවසිදු වේහැකි. විවාහ දිවයේදී අඩදම්රවලට නොයන්නවාක්ෂක්තිය උපරිමෙන් ඇතිකාලයකි අනුන් ්‍රැවටීමට මුලාක්කිරීමට නොයන්න. වෘෂභ ලගग्න ඔබගේ රැකියාව. ැරව් කාර කටයුතු සඳහා සුබයි. පසුගය කාලයට සාපේක්ෂවල් ලාබ ඉපීමට හැකි. ඔබගේ අධ්‍යාපනයට සුභකාලයකි, පැවති තත්ත්වයට යම් සහනයක් ලැබෙනු ඇති. ඔබගේ සෞඛ්‍ය ගත් කල පැවැති සමේරෝගතත්ත්ව සුව අතට හැරේ. උගුර බෙල්ල ආශ්‍රිත අනතුරු රෝගමත්තුවිය හැකි කාලයකි. පුෘෂභරක්න ඔබට පිළියම් ලෙස එලදනකට ආහාර ජලය ලබා දෙන්න. පිරිත සජායනා කරන්න ඔබගේ ජයවරණයවන් ඒ එකහා ජය අංකේවන් ඒ පහස් හදාහතර ඔබගේ ජයදවසවන් ඒබ්‍රහස්පතින්දා. මිතුන ලග්නයෝ ඔබගේ ලග්නාාධිපතිවන බුදග්‍රහයා ඔබගේ ලක්්නයට පිරිසනවා. යහපත් කාලයකි අරුතවඋපන් දරුවනට බද්‍රානම් රාජයෝගේ උදාවේ. යපත්වහැස්රෙන්න්න සිත් පැහැදේ උද්‍යයෝග ඇතිවේ. රුවජීවිතයේ ුද්ධිමත්ව කටයුතු කිරීමෙන් ගැටලු ආවමකර ගතහැකි වේ. මිතුර ලගනෝභගේ රැකියාවගත් කළ රාජ්‍ය කටයුතු සම්බන්ධින් ඔබට ඉතා යහ පත්කාලයකි. ඉතිරයේ පිළිබඳ වඩාසිතන්න. වෙරද කටයුතු යම් ප්‍රමාණයකට යහපත්වේ. ඔබගේ අධ්‍යාපනය භාෂාඥානය ඉහළම කාලයකි. බුද්ධිමට්ටම ඉතාමත් ඉහළ කාලයකි. එයින් ප්‍රයෝජන ලබන්න. ි්‍රර ලක්නෝබගේ සෞඛ්‍යගත් කල හිස මකේ ආශිතප්‍රීඩ අනතුරුසිද විය හැකි. පිලියම්ලෙස මත්සයන්ට ආහාර ලබා දෙන්න මධ්‍යසාර භාවිත්‍රය කිසිසේත්ම සුභනොවේ. ඔබගේ ජයාංකේවන්නේ එක සාහතර ජයවරණය වන්නේ කොල සුබදවසවන්නේ බදාදා. කටකලග්නය දොළොස්වැන්නට බුදග්‍රහයා පිවිසේ. ඥාතින් හා කටයතුවලදි සැලකිලි මත්වන්න. නීතිමය කටුතුවලට මුහුණ දෙන්නට සිදුවන කාලයක් බැවින් බුද්ධිමත්වන්න පහත් සිතුවෙලි මත්තු විය හැකි පාලනයක් ඇති කරගන්න දූදරුවන්ට ඉතාපලයි කටකලගනෝබගේ රැකියාවගත් කළ දුර්වලකාරයකි ෆ්‍රැකයා අහිමිවීම් සිදුවිය හැකි බැවින් ෆ්‍රැකියාරැක ගැනීමට උත්සාහදරන්න ඔබගේ අධ්‍යාපනය දුර්වලම සතියකි උත්සාහය අත්නොහැර කටයුතු කරන්න සෙම්රෝග තද බල හිස්තරාදය ලේ විශ්වීම් ආදිය සිදු විය හැකි. පිළියම් ලෙස විශ්ණු දෙවියන්ගේ පිහිට පතන්න. මෝරපිරිත සර්්ජානය කිරීමෙන් ඔබගේ අපලොවඋපද්‍රව දුකරගත හැකි. ජය අංකයවන්නේ අංකහත සහ අංකහතර ජයවරණයවන්නේ නිර් සුභ දවසවන්නේ සෙනසුරාදා. සිංහලග්නයෝ ඔබගේ ලක්්නෙන් එකොල්හාවැන්නට සබුද පැමිණේ. උසස් මිතුරු ඇසුර ලැබේ. දුර්ුවලතා යටපත්ව කීර්තිය ප්‍රශංසාාවල් ලැබෙන කාලයකි. රැවටීම් පාඩද සිදුවිය හැකි බැවින් කල්පනාකාරි වන්න. අනවශ්‍ය කරුණු නොකරන්න. නීතිගරුකවන්න සිංහ ලගන ඔබගේ රැකියාවේ දුර්ුවලතා මතුවේ. වෙළඳම්වලදී වියදම් අවමුකරගැනීමට උත්සාහධරන්න. අධ්‍යාපනය ගත් කල මධ්‍යස්ථ ප්‍රතිඵල ලබාදයි. තාක්ෂණ කටේතුවලට බාදාමතු කරයි. සෞ කෙලෙස අක්ෂි අතුරුවාබාද පාදවලට තුවාල වීම්සිදු වේ හැකි. පිළියම්ලෙස උක්හකුරු පූජ්‍ය ස්ථානයකට පූජා කරන්න. සිංහ ලග්න ඔබගේ ජයංක්‍යවන්නේ අංකහත සහ විසිපහා ජයවර්ණණය කහා සුභ දවසවන් ඒබ්‍රහස්පතින්දා.කාන්්‍යා ලග්නයෝ දස්වැන්නට බුද පිවිසේ. දේශපාලන හෝ එවැනි සමාජ ක්‍රියා කරන ඔබට ඉතාමත් යහ පත්කාලයකි. ස්ථානෝචිත ප්‍රශ්නාවතුළින් කටයුත්තු කරන්න. මිතරු ඇසුරු ගැටලු මතු කරයි. අනවශ්‍ය සම්බන්ධතා සුභනැත සහකරු සහකාරය සමග මතබේද හතුරුකම්සිදු විය හැකි. ඔබ ගේරැකියාව ගත් කළ රාජ්‍ය කටයුතු අංශ සඳහා සුබයි කලා තාක්ෂණ කටයුතුවැටද සුබයි. භූමිය සම්බන්ධව කටයුතු සාර්ථකවේ. ලක්න ඔබගේ අධ්‍යාපනයට යහ පත්කාලයකි ප්‍රයෝජන ලබන්න සෞන්ධාර කටයුතු පසුබෑමට ලක්වේ. කන්න ලග්නො ඔබගේ සෞඛ්‍යය උදරා බාධමතුවේ ලේවිශවීම්ද සිදු වියහැකි. පිළියොම් ලෙස දුප්පදුන්ට එළවලු පූජා කරන්න දුර්ගාදේවියට පූජාතබා පීටත පතන්න ජයවරණේවා නේ කහ, ජයංකයවන්නේ හත සහපහලව ඔබගේ සුභදවස වන්නේ බ්‍රහස්පතින්දා. තුලාලග්නයෝ! බුදග්‍රහයාන් නොමවැන්නට පිවිසේ. පියා සම්බන්ධ කටයුතු යෙදේ. ධර්මික කටයුතුවලට යෙදෙන්න්නට අවස්ථාව ලැබේ. විනෝධගාමී කටයුතුවල යෙදෙන්න්නට අවස්ථාව උදාවන කාලයකි. විවාහ කටයුතු තවදුරටත් අඩාලවේ. තුළලා ලක්්න ඔබගේ රැකියාව තුළ තත්ත්වය පහලට වැටීම් සතුරුපීඩා මතු වියහැකි. අධ්‍යාපන උසස් අධ්‍යාපන කටයුතු සඳහා ස්ුබයි. කලා කටයුතු තාක්ෂණ කටයුතුවලති දුර්වලතා මතුවියහැකි. ඔබගේ සෞකේ ූෂ්ණරෝග හරදලෝක ලිංවාශිතරෝග මතු වියහැකි. තුලාා ලගනෝබ පිළියම්ලෙස් පොත්පත් පරිත්‍යයග කරන්න. සාමනේර භික්ෂූන් වහන්සේලාට උපකාරකිරින් මෙෙන් ඔබගේ අපලොවපද්‍රව දුකරගත හැකි. ජයංකය වන්නේ පහස්ථහ නමය ජයවර්ණය කොළ පැහය සුභ දවසවන්නේ බදාදා. වර් චිකලගනය දුර්ුවල අටවැන්නට බුදග්‍රහයා පිවිසේ. මුදල් ආර්ථික අපහස්ථාමත ගෘහදිවිය කටයතු අඩාලවේ. පියට විපාත් කරදර සිදුවන්නට හැකි. ඩාදරුවන්ටද පීඩා බහුල කාලයකි සියුම් ඥානෙන් ප්‍රයෝජරලබන්න. පැවැති විවාහබාධකයන් දුරුවීම සිදුවේ. මජජික ලගන ඔබගේ රැකියාව ගත් කළ රාජ්‍යාංශරකයා සඳහා ගැටලු ආදායම්මාර්ග බිඳ වැටේ. ආයෝජන දුරදිග බලා සිදු කරන්න. අධ්‍යාපනයේ දුර්වලතා මතුවේ පැවතිතත්ත්වේ තවත් දුර්වලතත්වයට පත්වේ. සෞ්‍ය ආර්ශස් අහස්ථ සමේරෝගමත්වේ, අස්තිබිදීම්ද සිදු විය හැකි. පිළියම් ලෙස ජලය ජල උපකරන අවශ්‍ය අයට පරිත්‍යාග කරන්න. වෘර්ජික ලග්න ඔබගේ ජයන්කේවන්නේ පහ සහදාහතර ජයවර්ණය කහ සුබදවසවන්නේ බ්‍රහස්පතින්දා. ධනු ලගනය! බුදග්‍රහයා ඔබගේ ලක්නයෙන් හත්වැන්නට පිවිසේ. විවාහ දිවියතුළ ගැටලුමතුවේ සහෝදරයාන්ට උපද්‍රව සිදු විය හැකි කාලයකි. කාන්තාවන් ඔබගේ ඉවසීම පාල් ේ කරගන්න. නව විවහයෝජනා කටයුතු දුර්වලතාවයට පත්වේ සංඟවා කටයුතු නොකරන්න. දනු ලක්්නෝබගේ රැකියාව රැකියාව තුළ අනතුරුසිදු වියහැකි. හවුල් කටයුතුවලට සූභ කාලයකි. අධ්‍යාපනය පැවැති දුර්වලතා මගෑරේ. සෞන්ධාර්ය තාක්ෂණ කටයුතු පසුබෑමකට ලක්වේ, සෞඛ්‍ය හදිසියානතුරු ශල්ල කර්ම සිදු වියහැකි. ඌෂන්රෝග මතුවේ හැකි බැවින් සිසිල් දේශී ආහාරගන්න පිළියම්ලෙස කොළපාට ඇඳුම් කිරි පරිත්‍යාග කරන්න. මයිසූර් පරිපු වැනිදෑ පරිත්‍යාග කිරීමෙන් ඔබගේ අපල උපද්‍රව මගහරවාගත හැකි. ජයංකෙවන්නේ අංකහතර සහ අංකාත ජයවරණය වන්නේ කොල සුබදවස වන්නේ බදාදා. මකර ලගනය. ඔබගේ ලක්නේ හැවන්ට බුදග්‍රහයා පිවිසේ. ඥාතින් සමග බත්තබේද ඇතිවන කාලයකි. මංගලයෝග උදාවේ ආත්මාර්ථකාමී ස්වභාවේ සුබනැත. ඒතුළින් තම පරාජේසිද වියහැකි. අනවශ්‍ය ඇසුරු තුළින් ගැටළු මතු විය හැකි. මකර ලගන ඔබගේ රැකියාවේ හවුල් කටයුතුවලදී ඉතාබුද්ධි මත්වන්න. අධ්‍යාපනයේදී බාහිර කටයුතු හේතුවෙන් බාධ ඇතිවේ. අලසකම් දුරලන්න. සෞකිගත් කල සමේරෝග ගෙඩි සෙම්රෝග උදරාබාද ඇතිවියහැකි. පිළියම් ලෙස දාන්නේ එළවළු දබා දෙන්න භික්‍ෂූන් වහන්සේලා උදෙසා දානය පිළිගන්වන්න. ඔබගේ ජයන්කේවන්නේ තුන සහ අංකහත ජෑවරණය වන්නේ නිර් සුබදවස වන්නේ සෙනසුරාදා. කුම්බ ලග්නයෝ! ඔබගේ ලග්නේ පස්ස වන්නට බුදග්‍රහයා පිවිසේ. කාන්තා ඇසරුතුලින් ගැටුළු මතුවිය හැකි ප්‍රේම සම්බන්ධතා ගොඩනගේ දූදරුවන්ගේ කටයුතු සාර්ථ කර ගැනීමට හැකිවේ දේපල කටයුතුවලදී සැලකිලිමත්වන්න නීතිමිය කටයුතුවලින් පාඩු ගැටළු අවාසිසිදු විය හැකි. කුම්ම ලගනෝබගේ රැකියාවට දුර්වල කාලයෙකි සතුරුපීඩා බාධක මතුවිය හැකි අලෙසකම් වැඩි කාලයකි. අධ්‍යාපනය මධ්‍යස්ථයි දුර්වලතා මැදව්වද කටයුතු සාර්ථක කර ගත හැකි. දෛනිික කටයුතුල නිර්තවන්න. උදරාබාද හර්ද්‍යාශිතරෝග මුත්‍රාරෝග මතුවිය හැකි බැවින්. හර්දරෝගීන්ට දුර්වල කාලයකි. කුඹ ලගන ඔබගේ පිළියම්වන්නේ කිරි සහල් පන්සලකට පූජා කිරීමෙන් ඔබගේ අපලවපද්‍රව මගහරවා ගතහැකි. ජයංකය වන්නේ අංක පහසහදාහතර ජයවරණය වන්නේ කහ සුභදවස වන්නේ බ්‍රහස්පතින්දා. මීන ලග්නයෝ ඔබගේ හතරවැන්නට බුදග්‍රහයා පිවිසේ. ස්ථානමාරු ස්ථානමය වෙනස්කම් සිදුවේ දේපල යානවාහන සම්බන්ධ කටයුතු සාර්ථක කර ගත හැකි සම්බන්ධතා ගොඩනැගේ සෙනසුරුම් හාදශව ඒ දුර්වල කාලයකි, නීති මේය ප්‍රශ්න මත්විය හැකි කාලයකි. මීන ලග්න ඔබගේ රැකියාව තම බුද්ධිය මෙහයවා කරන කටයුතු සාර්ථකවේ ස්ථානමය වෙනස්කම් සිදු විය හැකි. අධ්‍යාපනයට සාර්ථක කාලයකි එහෙත් ශෂනික දුර්වලතා බිඳවැටීම් ඇති වියහැකි. සෞඛ්‍යගත් කල ආහාරයෙන් ප්‍රවේශම්වන්න හර්දේ ආශිත රෝගමතු වියහැකි. මීන ලග්නෝභගේ පිළියම් ලෙස අන්ද පුද්ගලයන්ට ආහාර ලබා දෙන්න. ධන්න්‍ය වර්ග පූජ ස්ථානයකට ලබාදීම ඔබගේ අපලවපද්‍රව මගහරවා ගත හැකි. ජය අංකයවන්නේ හතර සහ විසි දෙක ජවර්ණය කොල සුබදවසවන්නේ බදාදා.